ෙරුවන් සරනයි පින්වත් ඔබ හැමදනාටම සිතට දැනෙනනිවතුමූ නිවන්සුවය සැදැහැසිතින් ඔබේ දෙසවනට සමීප කරන තතාගත ශ්‍රී සද්ධර්මය අවබෝධය තුළින් ඔබ සොෑෑන ජීවිතය සැසුම ඒ අුරන් ඔොබේ ජීවිතයට ඟාකරදනට වෙර දරන බෞද්ධැරූ පවාහිනයේ දායකත්ව ධර්මදේශනා පපිමිලෙස ආරම්භ කරන්නට සූදානම් වැඩමකොට සිදින පූජනීය කෝරලයාගම සර්ණතිස්ස ස්වාමින් වහන්සේ අපි සාධනාධ පාතුමෙන් පිළිගනිමු. සාධෝ 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 දායකත්වය ධර්මින් කටයුතු කන්නවා අංක එකසේ හැට දෙකෙන් එක ඒ හැබරලුව උතුර වැලිවේරිය ලිපිනෙහි පදිංචි පවුලේ පින්වත් පිරිස. සමන්තාචක්කවාලී ්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තුු සග්ග මොක්කදන් දම්මස් සවනෙ කාලු අයන් බදන්ත ධම්මස්ස සවනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අයන් බදන්ත නමෝතස්සෙ භගවෙතු වරහතු සබ් දම්මිසු පටි හතඥාන චාරස්ස දස බලදරස්ස චතුවීසාරජජෙවිසාරදස්ස සබ් සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවෙතු අරහතු සබ් දම්මිසු අපටි හතඥානචාරස්ස දස බල ධරස්ස චතුවීසාරජ්්‍ය විසාර දස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස. ගතාාගතස්ස සබ්බ්ුණු සම්මහා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු ස්බ ධම්මිසු අප ටිහතඥාන චාරස්ස දස බලදරස්ස චතුවීසාර ජෙවිසාරයදස්ස සබ් සතු මස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්්‍යුණු සම්මහා සම්බුද්ධස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව හැම කෙනෙක්ම සූදානන් වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, මහත් වූ කරුණාාවෙන්, දයාාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ, පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්මගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිතිභවයකින් සැනසන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇැතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානා නිසන්සයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදුකරගත්ත සියලුම පුුණන්න ධර්මයන්ගේ ආනුභාවයත් හේතුවේවා කල ප්‍රාර්ථනා කරම්. පින්නතුනී අද ධර්මදේශනාවේ මාතුෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අපි ත්‍රිපිටකේ සඳහන් වල තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමකහෙන්ම දේශනා කොට වදාළ බෞද්ධයන් හැටියට අතිශයින්ම මේ ජීවිත කාලය තුළ මනාව දැනගත යුතුම සූත්‍ර දේශනාවක් හැටියට සඳහන් කරන සූත් හැබැවින්ම සූත්‍ර රතනයක් පිළිබඳව ධර්ම දේශනාව සිද්ධ කරන්ට මේ ධර්ම දේශනාව ස සූත්‍රයේ පාදක කරගෙන සිද්ධ කරන ධර්මදේශනාව තුළ තුනුරුවන් පිළිබඳව කරුණු විශේෂයෙන් පැහැදිලි කරෙන ඉතාම ගැඹුරු ධර්මකාරණාවලින් පොහොසත් වෙන සූත්‍රය ඒ තමයි අපේ පිටකේ සඳහන් වෙන රතන සූත්‍රයේ හැබැවින්ම සූත්‍ර රතනය අපි විසින් දැනගත යුතුම සූත්‍ර දේශනාව නමුත් බොහෝ වෙලාවට මේ සූත්‍රය අර්ථ සහිතව සාකච්ඡා කෙරෙන් අවස්ථාත් එවගේම අපි දන්න අවස්ථාත් බොහොමාඩුයි එකට බොහෝ වෙලාවට හේතුවක් වෙන්නේ රතන සූත්‍ර දේශනාවේ අට්ට කතාව බොහෝම ගැඹුරරික් තමයි මේ කාරණාව පැහැදිලි කරලා තියෙන නමුත්මින්නතුනිින් ගැඹුරු ගැඹුරු ධර්ම කාරණ අපි ජීතයේ විමසලා දැනගත යුතුමයි එහෙම නැතිවුණොත් අපි ප්‍රාර්ථනා කරනය උතුම් නිවන මුදුන්පත් කරගණඩෙ අපට දීර්ඝ කාලයක් තවත් ගතවෙන්නකපුළිවා. නි ගැඹුරු ධර්ම රණා අපි මනාව දැනගන්නෙ කත්තාව අත්‍යවශ්‍ය කරුණ ඉතින් බොෝ දෙනාගේ ප්‍රයෝජනය උදෙසා මේ වටිනා සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනා කීපයක් සිදුකරන්න කල්පනා කළ උද දීර්ග සූත්‍රයක් නිසා දේශනා ගණනාවක් සිදු කරන්න වෙනවා එතකොට අද මේ උතුම් දේශනාවතුලින් සිදුකරන පලවෙනි ධර්ම දේශනාව මෙ සත්පුරුෂය පිරිස අද මහා භාග්‍යයක් ලබා ගත්ත පිරිස මේවාගේ විශේෂ සූත්‍ර දේශනාවකින් දේශනා මාලාවක් සිද්ධ කරන්ඩ පළවෙනි දේශනාවට දායකත්වය ලබන්ඩ තමන්ට අවස්ථාව ලැබීම නිසා ඒ මහත් වූ භාග්‍යයක් මේ සූත්‍රයේ පිළිබඳව කරුණු සඳහන් කරන කොට රතන සූත්‍රයේ කියලා හඳුන්වන්නේ. රුවන් සූත්‍රයේ කියල හඳුන්වනවා. රතන කියල කීවත් රුවන් කියල කීවත් මේ නං දෙකම් අපි හඳුන්වන්නේ මැනි. එතුවට තුනු තුනරුවන් පිළබඳවත් අපෂඳහන් කරන්නේ ඒ අර්ථී මේ ලෝකෙ මිල කළ නොහැකි සීමාව දැක්විය නොහැකි ගුණයේ ප්‍රමාණයක් කළ නොහැකි උතුම් රතනයන් තුනත් තමයි තුනු රුවන් කියල කියන්නේ එතට රුවන් පිළිබඳව සඳහන් කරහම ඇත්තටම වටිනා විශේෂ මැණික් අපේ කාලය අපි දකින්නේ නෑ කියල තමයි කියන්නරෝ පුුණ්‍යවන්තය වූ පහළ වෙන කාලෙ තමයි එවන් මැනිික්ද ලෝකෙ දකිින්දති සක්විති මහරජ්ජරුවන්ට රතන හතක් පහළ වෙනවා කියලා ධර්මය සඳහන් කරනවා සප්ත රතනයක් පහළ වෙනවා. ඒ සත්ෘුවන අතර එක රතනයක් තියෙනවා මනි රතනය කියලා මෙකට උදකක් ප්‍රසාධ මානනිිකය කියල කියවා. ඉතාම බොර වූ ජලයකට මෙ මැනික ලංකරහම පානය කරන්න තර අතිශය පිරිසිදු වෙන කියල සඳහන් කරනවා. ජලය පිරිසිදු කරවන ගතියක් මේ මානික්‍ය තුළ තියෙන නිසා උදකප් පසාද කියලත් කියනවා. ඊනකට සඳහන් කරනවා මහරාත්‍රයේ දිගලීයක ගැටගහල අහසට එසවුව. ඉතා විශාල ප්‍රමාණයක් ප්‍රදේශය හිරුපැව්වාගේ ලී වැටිනා කියලා සැතපුම් ගණනාවත් ඉරපෑගුව වගේ ලියවැටෙනවා සඳහන් කරනවා මිනිස්සු එලි වෙලා කෙල හිතල කර්මාන්තතා රම්භ කරනවා කියන්න ඒ තරම්ම එලිය මැණක් තිබුණ කෙල සඳහන් කරනවා එතෝට අපේ පින්නතුටු මතක ඇති ජෝතිය සිටතුමාගේ කතාව බිම්බිසාර මහ රජ්ජුරු ජෝතිය මාලිගාවට ග් වෙලාවි ජෝතිය රජ්ජිරුවන් ජෝතිය සිටතුමාගේ බිසව රජු දකිින් ාවහම බිසවගේ ඇස් දෙකෙන් කඳුලු වැටුණා සඳහන් කරනවා බිසව විසින් රජ්ජුරුවන්ට පවන් සලනකොට රජුග ඔටුන්නෙන් දුමක් නැගුණ කියලා ඒ දුම ඇස් දෙකට දරා ගැ්ඩ බැරූගිය රජුරුව කල්පනා කළේ මේ මාලිගාව රජු අත්පත් කර ගැනී කියලා බයක් ඇති වෙලා ඇය අඩනවා කියලා. එනිසා සිටිතුමාට කියනවා සිටිතුමනි. කාන්තා පාර්ෂවය කොහොමත් ලෝබ සහිතයි පිරිමියයට වඩා. මෑටත් ඒ ලෝබසිතම ඉස්මතුවෙන් ඇති මාලිගාව මම ගනී කියලා. ඇයට කියන්ට මට මේ මාලිගාවේ පා කියලා. ඒ සිටතුමා සඳහන් කළේ ස්වාමීනී. ඇගේ ඇස්වලින් කදුලුවෙන් ඒකනිසා ෙමේයි. ඔටුන්න්නෙන් නැගුණ දුම නිසා මේ ඇස්වලට කවදාවත් ස්වාමීණී දුංවැදිල නෑ කියල කියනවා මේ ඇස් දෙකෙන් ස්වාමීණි කවදාවත් ඇය ගින්දර දැකල නෑ කියල කියවා අජිරුුවහනු ඇයි මේ මාලිගාව කෑම උයන්නේ නැද්ද ඇයි මේ මාලිගාව පහන් දල්ව වන්නේ නැද්ද කියලා සඳන්කරනව නෑ ස්වාමිණි ඇය කෑම උයන්නේ මැනික් ගල්වලී ඇයි නිදාගන්නේ මැණක්වල එලියෙන් ඇ ඇවදිවෙන්නෙත් මැනික් කාලෝකෙන් කවදාවත් ඇය ගින්දරත් එක වැඩ කරල නෑ. බ දුතුරු කුරුදු දිවයිනෙන් අරගනාපු දේවයක් තමයි ජෝතිය සිතතුමාට ඉන්නේ දෙවිය තමයි ගෙනල්ල දෙන්නේ ඉතින් එහ එනකොට අරන්ගෙන්න්නේ හාල් නැලියකුයි මැනික් ගල්තුනකුයි. සහල්ටික සෝදනවා ඒ නැලියෙන් කාාද හාල් කොච්චර හල්ගත්තත්. ඉ වෙන්නේන එදි අර මැනික්්ගල් තුන උඩ බත්පිසින භාජනය තියලා කාල් සෝදලා වතුර දාලතිය හම මැනිග්ගල් රත්වෙලා තම ඉදින්නේ බත ඉදිලා ඉවරෙනකොට මැනිගල් හෙම්මනිි මිලේනවා එක විශාල පුුණ්‍ය මහිමය එතොට මේ රාත්‍රියය පහන් කරන්නඩ මැනිික්වලින් ආලෝකයේ විහිදෙනව කියලා කිය හම ිසා රජරු හනුව හෙම මැනිික් ේෙනවාද කියලා. ජෝතිය සිටිතුමාත් තියඹරා ගෙඩියක් වගේ ලොකු මැණික. ෆරජරුවන්ට ගෙනල්ල දුන්න කියනවා. අදින් පස්සේ මේ මානිික්‍ය මාලිගා වෙලිය කරයි කියලා. එතින් එහෙම මැනික් වර්තමානය අපි දකින්නේ නෑ. ඒකයිම සඳහන්කලේ පුුණ්්‍යවන්තයන්ගේ කාලට තමයි මෙවන් උතුම් මැනික් දකිින්න්න ලැබෙෙන්න්නේි. නමුත් ඒ මැනිික් කොලට වඩා හඟක් වටින මැනික්තුනක් අදත් අපිළඟ තියෙනවා ඒතමයි බුද්ධරතනයයි ධර්මරතනයයි සංගරතනයයි ඒ උතුම් තුනුරුවන්ගේ ගුණ අන්තර්ගත කරලා තමන්ගේ සුබසිද්ධිය සඳහා අනුන්ගෙන් ආරක්ෂාාවෙන්ඩ මේ සූත්‍ර දේශනාව භාගිතුන් වහන්සේ දේශනා කළා සඳහන් කරනවා ගඟකට එමනත පොකුණකට බැහැගණ්ඩනං මනා තොටු පොලක් තින්ඩ වන. ගඟ කොයි තරං ලස්සන වන පොකුුණ කොයි තරං සුන්දර වුණ එකට බහින්ඩ තොටු පලක් නැත්තන්. ඒ සුන්දරත්වයෙන් වැඩක් නෑ. සුන්දරත්වේ තව කෙනෙකුට විඳගන්ඩ බෑ බැහැගණ්ඩ බැලෙන. එන්ද මනා තොටු පොලක් අවශ්‍යෙන්. ඒ වගේම තමයි උතුම් වූ රතන සූත්‍රයේ භාගතුන් වහන්සේ දේශනා කරන්නත් මනාව මග සලසලා තියෙනවා රතන සූත්‍රයට කලින් තියෙන සූත්‍රයේ තමයි මහා මංගල සූත්‍රයේ. මංගල කාරණාත් තිස් අටක් ඒ සූත්‍රයේ තුළ අන්තර්ගතයි. එතොට මොනවාදමී මංගල කාරණා හැටිටි සඳහන් කරලා තියන්නේ තමන් ආරක්ෂාවෙන විදිහ මංගල සූත්‍රයේ පෙන්නලතියවා. තමන්ට යහපතැක්කරගන්න තමන් ආරක්ෂාවෙන විදි. එකනෙ මේ සතරීන් සතර අපායෙන් තමන් මිදෙන හැටිඒ මිදීම උදෙසා කටයුතු කළ යුතු ආකාරය මංගල සූත්‍රයේ අන්තර්ගතයි. එතොට මංගල සූත්‍රයේ මුලින් දක්වලා තමන්ගේ ආරක්‍ෂාව හදාගන්න හැටි පැදිලි කරලා රතන සූත්‍රයේ දේශනා කළේ ඒ මනා තොටු පොල හැටියටයි මංගල සූත්‍රයත් දේශනා කරලා රතන සූත්‍රයට යන්නේ එකයි එතොට මංගල සූත්‍රයෙන් කෙරෙන්නේ තමන් ආරක්ෂාවෙන විදිහයි කියන්නේ රතන සූත්‍රයෙන් මකක්ද කියලතියෙන්නේ අනුන් ගෙන් ආරක්ෂාවෙන්නේ කොහොමද. මංගල සූත්‍රයෙන් කියන්නේ තමා තුලින් තමන් ආරක්ෂා වෙන්නේ කොහොමද රතන සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ අනුන්ගෙන් මමාරක්ෂාවන්නේ කොහොමද. පැහැදිලිද කරුණුන් දෙක මංගල සූත්‍රයකිනව තමන්ගෙන් තමන් ආරක්ෂාාවන්නේ කොහමද රතන සූත්‍රයෙන් කියනවා අනුන්ගෙන් තමන් ආරක්ෂාාවන්නේ කොහොමද කියන ක්‍රමය. ඒ ක්‍රමය දක්වඩ තමයි මංගල සූත්‍රයට පස්සේ රතන සූත්‍රයේ දේශනා කරලා තියන්න. එතොට රතන සූත්‍රයේ දේශනා කළේ කෞුද ප්‍රථන සූත්‍රයේ දේශනා කළේ මොන හේතුව නිසාද ප්‍රතන සූතරයේ දේශනා කොට වදාලෙ කොහෙදීද. ප්‍රශ්න තුනක් අහලා උත්තර සපරෙනෝ. ඇයි එහෙම පිළිතුරක් අට්ටකතාවේ ප්‍රශ්න අහලා පිළිතුරු සපයන්නේ සමහර අයළඟ මිසදිටු අදහස් මේ සූතරයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලාතියෙන නිසා.ඒ මොනවද මිසදිටු අදහස් කෙළ සඳහංකළේ. සමහර අය සඳහන් කරනවා මෙ සූත්‍රයේ සම්පූර්ණයෙම්ම භාගිතුන් වහස දේශනා කරපු සූත්‍රයක් නෙමෙයි මෙ සූත්‍රය ඇතුළේ ශ්‍රාවක භාෂිතයත් අන්තර්ගතයි කියලා. නමුත් අට්ටකතාව විශේෂයෙන් පැහැදිලි කරනවා රතන සූත්‍රය ඇතුළේ ශ්‍රාවකභාෂාව දං ශ්‍රාවකභාෂිතය අන්තර්ගතනෑ කියලා. සම්පූර්ණ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ. ශ්‍රේමක දේශනාවමයි මේ සූත්‍රේ තුළ තියෙන්නේ. එනම් කෞද දේශනා කළ වදාලි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොමක් සඳහාද දේශනා කොට වදාලි ලිච්චවි රජදරුවන් විසින් රජගහනූරදිී බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා මේ සූත්‍රයේ දේශනා කරව ගත්තා. මොකටද සූත්‍රයේ දේශනා කරව ගත්ත විශාලා මහනුවර ඇතිවිච්ච ත්‍රිවිදබිය නැති කර ගැනීම සඳහා. එම කෞුද දේශනා කලි කාටදදේශනා කළේ මොන හේතුූටදදේශනා කළි කියන කාරණත්තුනත් පැහැදිලි කරලා පුරාණ මහතෙරවරු පුරාණ මහතෙරවරු කියල කියන්නේ පළවෙනි ධර්ම සංගායනාව කරන්ඩ ඒ අවස්ථාවට සහභාගීවන මහරහතන් වහන්ස වෙලා උන්වහසේ අර්තමයි රාණ හතෙරවරු කෙලකන්. පෝරාණී කල මෙ වචනී හඳුන්ඩලා තිීම. ඒ මහතෙරවරු මේ උතුම් වූ සූත්‍රයේ පිළිබඳව කරුණු පැහැදිලි කරනකොට. විශේෂයෙන් විශාලා මහනුවර විස්තරය අන්තර්ගත කරල මනාව සූත්‍ර දේශනාවට මුලපුරල්ල තිීවාගල සඳහන් කරවා. එමනං අදාපිත් මේ සූත්‍රයේ සාකච්ඡා කරන්න සූදානං වෙන මේ වෙලාවේ අට්ට කතාව සඳහන් ආකාරයට විශාලා මහනුවර විස්තරය සාකච්ඡා කරමින්ම අපි සූත්‍ර දේශනාවට යමු. එන මොකදද මේ විශාලා මහනුවර විස්තරය කෙල කියන්නේ එකන විශාලා මහනුවර ඇතිවිච් හැටි ලිච්චවී රජවරු ලිච්චවි පරපුර ඇතිවන හැටි තමයි මෙතඳ පැහැදිී කරන්න. අතීතයේ බරණෙස් මහරජ්ජරුවන්ගේ අග්‍ර මහේෂිකාව දරු ගැබක් දරා ගත්තා ඇයට දරුවක් කුසේ පිළිසිඳ ගත්ත කියන කාරණාව ඇ රජ්ජිරුවන්ට දැනුවත් කළා එහෙම දැනුවත් කරහම බරණ ස්රජ්ජුරුවෝ විශේෂයෙන් ගැබ් පෙළහර පටන්ගත්ත කියල කියවා මොකද මේ ගැබ් පෙළහර පානව කියල කියන්නේ සමාජයෙන් දරු ගැබ දරන මවට සලකනවා මව තමන්ගේ ගැබට සලකනවා. එදට සමාජීෙන් සලකනවා කියල කියන්නේ. කාන්තාවක් ගැබ් ගත්තහම ඇයට බොහෝ දෙනා නොයෙක් උපකාර කරනවා. සමහරු කෑමට කැමති දේවල් ගෙනල්ල දෙනවා. තව සමරය අඳින්ට කැමති දේවල් ගැල්ල දෙනවා තවත් සමහරු පලඳන්න කැමති ආභරණ ගෙනැල්ල දෙනවා තවත් සමහරයි ඇ සතුරු කරවන්නඩ නොයෙක් දේවල් කරනවා මේ විදිහට සමාජයයිෙන් ඇයට බොහෝ උපකාර කරනවා ඇය හැමවෙලාම සතුටිින් තියන්ට එදට සමාජයෙන් ඇයට උපකාර කරනවා ඇය විසින් තමන්ගේ ගැබට උපකාර කරනවා ොකද ඇය සින් ගැබට සලකනවා කියල කියන්නේ. අපි සාමාන්‍ය සමාජ මේ කරුණු දන්නවා. අම්ම කාන්තාව ගැබ් ගත්තහම ඒ කාන්තාව වෙන දට වඩා බොහොම පරිසං වෙනවා. දුවල පැනල කරන කටයතුවලට ඇයන්න නෑ. එතන් උඩ පැනල කන යම් කටයුත්තක් තිනනං එවන් කටයුතුවල යෙදෙන්නේ නෑ ලුණු මිරිස් වැඩිපුර ආහාරයට ගන්නෙ නෑ. ඉ අමතුරුවෝ බොහොම සැරජති බොම සැර කෑම ජාති තියෙනවා. ගිනියම් ආහාර ආහාරයට ගණ්ඩයි පෙළවෙන්නේ නෑ. සමහර තදඋනුවතුර ඉතා තද තේවතුර කෝපි මේවාගේදේවල් පානී කරන්නෙත් නෑ. ඒ වගේම තමයි ඉතාම සිසිල් වූ දේවල් ඇයි අනුභව කරන්නත් නෑ මේවාගේ ඇය ගැබට සලකන ක්‍රමයක් තිීම බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සම්බන්ධයෙන් කරුණු බෝහෝම පැදිලි කළා කුසේ දරුවෙක් වැඩෙනකොට ඒ දරවා මාස දහයක්කට ආසන්න කාලයක් ඒ කුස ඇතුළට වෙලා විඳින්නේ කියල ඉවර කරන්න බැඩි තරන් මහදුක කුසේ වැඩෙනකොට මිඳින් ඒ තරම් දුක. බොහම පුංචි ඉඩ කඩක් තියෙන්නේ කොඩා උදරයක් අපිට තියෙන්නේ ඒ ඇතුළෙ තවන් නොයෙක් දේවල් තියෙනවා ආමාශය තියෙනවා බඩවැල්තියනෝ මෙ අදී නොයෙක් දේවලුත් එක්ක ගරුභාශය කියලකන්නේ ඉතාම පුංචි ඉඩ කඩක් ඇදන ස්වභාාවයකින් යුක්ත පොඩි ප්‍රමාණයක් කොඳු ඇයට පේලිය හරියට හේත්තුවෙලා උකුල් ඇටේට මදක් වු ඇටත් සමඟ සම්බන්ධ වෙලා කුල් ලැටේ උඩින් වගේ මේ තියෙන ගර්භාෂය ඇතුළේ තමයි යෝ දරුග බැහැදෙන්නේ. නමුත් දේශනා කළා ලෝකාන්තරික මහනිරේ වගේ අඳුරේ තමයි ජීවත් එන්නේ කියලා. ඉතල බලන්ට මවගේ කුස ඇතුළට එලළිය වැටෙන්ට තැනක් තයෙන් වද කියලා. අපි ආලෝකයේ හිටියට මේ ශරීර අභ්‍යන්තරයට කිසිම ැනකින් ආෝක වැටෙන් ෙැ. අතිශයම අන්දකාරයි ලෝකාන්තරික නිරයත් ඒතරම් අඳුරුයි මවගෙකු සෑඇතුළත් ලෝකාන්තරික නිරේ වගේ අඳුරුයි මාස දහයිකට ආසන්න කාලයක් එතරම් අඳුරක ජීවත්තයෙන්නේ. සඳහන් කලා ගූත නිරේ වගේ දුරු ගන්දයි කියලා. ගූත නිරේ කියල නිරයක් තියෙන එකතින අසූචි සහ මුත්‍රා මේ දෙකම පැහෙනවා සඳහන් කරනව ධර්මයේ එහි දුර්ගන්දයේ මේ සත්වලෝකයට හැමූත් සියලුම සත්වයන් ගොලුව පුරනවා කියලා. අපටත් සාමාන්‍ය සතෙක් මැරිල දවස් දෙක තුනක් නරක් වෙච්ච දුර්ගන්දය හරියට වැදුන හම ඔොලොයි කැක්කුම හැදෙනවා. ඒ දුරගන්දයේ සැඩ බැලුවූ. ඉතිං එතකොට මේ දුර්ගන්දයේ කොහොම ඇදේ ිනිස්සුන් ඔලුව පුරනවා කියනවා අයි දුර්ගන්දයේ මේ හටවාවත්. ගූත නිරේ දුරගන්දයි එතොට මවගේ ශරීරයේ ඇතුළි ලේතියනෝ සෙම තියනෝ සැරවතියනෝ මේ ගර්භාෂයට පිටිපස්සෙන් මහාන්ත්‍රයේ අගකෙරවල තියෙනවා මහන්ත්‍රයේ අගකෙරවලී තියෙන්න්නේ අසුචි අපි අනුභව කරපු ආහාර ජීරණය වෙලා ක්‍රමක්‍රමයෙන් ඇවිල්ල අඟල් දහයක් පමණ ප්‍රමාණී මහාන්ත්‍රේ අග තමයි එකතුවන්නේ. එතන රැස්වෙලා රැස්වෙලා පිරුණහම තමයි මල පහකිරීමය අවශ්‍යතාව අපිට ඇතිවෙන. එතෙක් මල පහ මේ දැනුත් එතෙන්ට එකතුවීමින් තියෙනවා. ගර්භාෂය ඉදිරිපැත් මවගේ මුත්‍රාසේ තියෙනවා එතකොට මුත්‍රාසයේ මුත්‍රාවලින් පිරෙනව මහන්ත්‍රේ අගකෙරවලා සුචයෙන් පිරෙනව එතකොට මලයි මුත්‍රයි දෙකම මේ කුසෑ ඇතුළි තියවා. ලේ, සෙම, සැරව, පැසනුහාර නොපැසුනු ආහාර මල මුත්‍ර සියල්ලම සහිතයිමය උදරය. එති එනිසා බොහොම දුර්ගන්දයි. අං ඒ දුර්ගන්දය මේ කුසෑඇතුළෙ වැඩෙන කෙනා මාසගානකිව සැඩුවනේ. එනිසා සඳහන් කලාා ගූත නිරේ වලි. ඇතුළි තින උුසුම අපි ගන්න ආහාර සම්පූර්ණයෙන් මේ ජීරණය වෙන්නේ උණුසුමත් එක්ක නොෙක් තවත් ශරීරය තුළින් එකතුවෙන ශ්‍රාවයන් තියෙනවා. ඇතුළ තින උණුසුම ප්‍රධාන වස්සයෙන් බලපාන ආහාර ජීරණය කරට. ඇතුළේ උුසුම වැඩිවුනහම ඒ උුණුසුම බාහිරටයෙනවා. ඒ කොහොමද බාහිරටයන්නේ දහදිය හැටියට පිට කරවා ඇතුල උුසුම වැඩි වෙන කොට මේ ශරීරයේ තියෙන ජලය පිට වෙනවා. අපිගේනවා දහදියදානවා කියලා. ඒ ඇතුළ උුණුසුම වැඩි වෙලා බාහිර උුණණුසුම වැඩිය වෙලත් එහෙම වෙනවා සමහට තේකෝපිවාගේ පාවිච්චි කරහම එහෙම වෙනවා. එතකොට ඒ තරං උණුස්සුමක් ශරීරභ්‍යන්තරිත්තියෙනවා මොකයි ඇතුළට ඇගිල්ලක් දාලා වහගෙන හිටියහම අපිට ඇඟිල්ලට හොඳ තේරෙන උනුසුම. මුත්්‍රා කරනකොට ඇඟට ගැටුණු අපිට තේරෙනෝ ඒවගේ උණුසුම් බවක් තියෙනවා කියලා එතකොට මේ තරං උණුසුම බවට පත්වනේ ඇතුලි තියෙන උණුසුම නිසානි. දැන් එතකොට හිතන්නට මාස දහයකට ආසන්න කාලයක් මේ ඇතුලේ වැඩෙන කෙනා මොන තරං උණුසුමක ඉන්නවද කියලා. තව අපි එතකොට උනුවෙන් කැඳ උනුවෙන් තේ මේවාගේ දේවල් ඇතුළට යොදනකොට ඇතුල තින උණුසුම තාව වැඩි වෙනවා. නිරයක දැවෙනවා වගේ දැවෙනවා කියල සඳහන් කළේ නිසා. ඉතින් ආං ඒක නිසා ගැබක් දරන කාලේ අම්ම හැම අතින්ම පරිස්සංගෙනවා. ඒ මොකටද ඒ තමයි ඇය ගැබට තියෙන සැලකීම ගැබ් පෙළහර කියන්නේ එකටයි කාන්තාවක් ගැබ් ගත්තහම බාහිර සමාජයෙන් නොයෙක් ආකාරීෙන් ඇ සතුටු කරවන ඇය විසින් තමන්ගේ ගැබට උපද්‍රවයක් වෙඩ නොදී ගැබාරක්ෂා කරවා. ඉතින් බරණැස් රජ්ජුරුවන්ගේ මහේෂිකාව තමන් ගැබ්ගත්තා කියලා රජරුවන්ට සඳහන් කරහම බරණැස් රජ්ජිරුවත් ඇවෙනුවෙන් ගැබ් පෙළහර කළා. කාලේ ගෙවිල ගියා දරුගැබ වර්ධනය වෙන ටිකටික. මෙහෙම ගිහිල්ල අය ගැබක් බිහි කළා මේ රජමාලිගාවේ අන්‍ය වූ කාන්ත වූ දරුව බිහි කරහම් හරියට නිකං රංකඳන් වගේ ඉතාම සිවුමැලි බොහොම ලස්සන දරු රංකඳන් වගේ කියල සඳහන් කරනවා නමුදැන් රජ්ජරුවන්ගේ අග්‍රමහේෂිකාවට බිහිවුණේ මොකක්ද දරුවෙත් නෑ ගැබක් බිහි වෙලා තියවා. දරුව නෑයකි. නිකම්මනිකං මස් වැදල්ලක් විතරයිය බෙහි කරලාතිෙන්. ති සඳහන් කලා අන්‍ය කාන්තාවට නං රත්තරං පිඩුවගේ දරුවම ලැබුණ ලාකඩ පාට මාන්සපේසියක් ඇයට ලැබුණ කියලා. එනිසා ැ ලැජ්ජයි. වාමීනි මට ලැබුණ මස්වවැදල්ලක් කියලා රජරුවන්ට කියන්නත් ලෙක්්ජයි. අනික් බිසවරු දැනගත්ත හම අග මෙහෙසියට සමච්චල් කරන්නත් පුළුවන් ආං ඒක නිසා ඒ සියලු දෙනාටම රහසි තමන් බිහිකරපු මේ මස්ව ඇදැල්ල කරන් කරඩුවක තැන්පත් කරලා රජුගේ මුද්‍රාව තිබ්බා මේක රජුට අයිතිී එම කර නිකම්ම සික්්කණනමි ගගේ පා කරලා එිලා සඳහන් කරනවා උදේ කාලි තමයි මේ මස්ව දැල්ල ලැබන් පුුණ්්‍යවන්තයන්ට දරු බිහිවෙන්නේ උදේට කියල සඳහන් කරනවා. ඉති ලැබුණහම මස්ව දැල්ල කරඩුවේ තැම්පත් කරලා රජුගේ සීල්ලක තියල මුුද්‍රාව අපි අදැහැටිටිකැනෙ සසිල්ල එකක් කියල. රාජ මුද්‍රිකාව තියල පාර හැරිය. හැබැයි මෙ මස් වැදැල්ල සහිත මේ කරඩුව. මිනිසුන්ගේ අතින් ගිලිහිච්ච ගමන්ම මෙහි ආරක්‍ෂාව දෙවියෝ බාරගත්ත ගැල කියනවා. අංඒක නිසා දෙවිවරු විසින් ජාති හිංගුලක කියන පෑණෙන් රත්තරං පතක ලියනවා බරණැස් රජුගේ ප්‍රජාව කියලා. ලේලල් අර කරඩුවේ ගැටගන්න. කරඩුව ගගේ පහලට පහලට පාවිලා යනවා මේ ගග පල්ලහැ ගොපොලු ගමක් ඇස්ුරු කරගන ජීවත්වන තාපසකිනිකින්ව තාපසතුමා උදේකාලි පැංසන හෙන්දෙ කියෙල ගඟට බැස්සහම මේ කර්ඩුව පාවිලා යනවාව දැක්කා තාපසතුමා කල්පනා කළ කරං බලන්ඩුවන පාන්සකූල සංඥාවේ නරගත්තා මකද මේ පාන්සුකූල සංඥාවෙන් ගන්නවා කියල කියන්නේ අයිතිකාරයෙක් නැහැ කියලා හිතල ගන්නවා එතට හොරකන් කිරීමේ චේතනාවක් නෑනේ ැ පාන්සුකූල කියන වචනේ අපි ඕන තරන් අහල තියෙනවා එතර මොකදද මේ පන්සුකූල කියල කියන්නේ හිමියෙක් නැති වස්තුවාැ හිතමු අපි ගෙවල් පිරිසිදු කරන්න ගන්න ප්‍රදි කෑලිතියෙනවා බිම පිහින්ද වලන් අල්ලන්ඩ එතන් ඇදම් පුටු පිහින්ඩ මේ පාවි්චිකම් රෙදික ඇලි අපි අහකදානෝ. එතවට අහකදාන්නේ ආපහු ගැනීමේ බලාපොරොත්තුවක් නැතුවන එතොට කාටවත් අයිතිනෑ අහකට දාලතියන්නේ. එතකට භික්‍ෂූන් වහන්සේලා සෙවුරු සකසග්ඩ වස්තර හොයාගෙන යනකොට උන්වහසලා මෙන්න මේ වගේ ගෙවල් පිහලා හකදාපපුරේදී සැත්කම් කරලා තුවාල පිහෙලා හකදාපුරේදී. සමාරලාට කාන්තාව දරුව බිහි කරලා ගැබ් මල පිහෙලා හකදාපුරේද. මේ අදී නොයෙක් වස්ත්‍රය උන්වහසේ අරගෙන ගිහිලා සෝදලා පිරිසිදු කරලා එව්වා මහලා තමයි සිවරු හදාගන්න. ඒ තමයි කියන්නේ පාන්සුකූල චීවරයේ කියලා. එතට පන්සුකුල සංඥාවෙන් ගන්නව කෙලකන්නේ හිමියෙක් නැතිවස්තුවක් ගන්නවා. එතට මේ කරඩුවටත්. යිතිකාරෙක් නැව ඇති කියලා හොරහිතින් තොරව කරඬුව අරගත්තා අරගත්දහම තාපසතුමා දැක්කා රාජ මුද්‍රිකාව තියෙනවා එන රජුට අයත් දෙවියොත් ලියලා තියෙනවා බර රජුගේ ප්‍රජාව තාපසතුමා කරණුව යෘත කරල බැලිවා ගැබක් තියෙනවා නරක් වෙලා නෑ දුර්ගන්දයක් නෑ ඒඇ ජීවයක් තියෙනවා නරක්ලලා නැත මස්්‍ර දැල්ලක්ක එෙම තියන්ඩ තියන්ඩ බෑ නරක්වවා. පක නරක්වෙලා නෑ. ඒනිසා කල්පනා කළා කුමක් හෝවයි මේක මමගෙන්හිල්ලා ආරක්ෂාකාරීව තියෙනවා කියලා තාපසතුමාගේ පන්සලට ගෙනහිල්ල බොහොම ආරක්ෂාකාරීව තිබ්බා. දවස් පහළවක් විතර ගත වුණ. නැත විවෘත කරලා බැලවා දැඟර මස් වැදැල්ලෙ කැබලි දෙකක් බවට පත්වෙන. නමුත් තාම කිසිීම කුණුවීමක් දුගඳ හැමීමක් නෑ තාපසිතුමාආපහු වැැහුවා ආයි දවස් පහළවක් විතර ගියහම ආයරල බැලිවා දැන් අර මස් වැදරී දෙකීම ගෙඩි පහක්තියෙනවා මෞකු සේනකු ඉන්න කොට සිද්ධ වෙන්නෙ මයි මස් වැදැල්ලක් වගේ කලලේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ඒ සුදුසු කාලය එනකොට මේ කලලයෙන් මස් වැදැල්ලෙන් ගෙඩි පහත් මතු වෙනවා. මොනෝද මේ මතුවෙන ගෙඩිපා අත් දෙකයි පාද දෙකයි හිසයි. එත මවකුසෙත් වෙන්න ඕකමයි දැම් මේ කරඩු ඇතුල වෙ යනෙත් ඒ එක මයි. තු ආපහොත් කරනු ැහවා ආයත් අර්ධමාස්සයකින් ඇරල බැලිවා දැන් කරඩුව ඇතුළේ ඉන්නවා රත්තරං කැබලි දෙකක් වගේ ගැහැනු දරුයෙකුයි පිරිමි දරයකුයි තාපසතුමාට හරි සතුට සාමාන්‍ය ලෝකි අපිට අදහගණ්ඩ බැරි පිළිගණ්ඩ බැරි විශ්වාස කරන්න බැරි සිද නමුත් පුුණ්‍යවන්තයන්ගේ උපත් සිදුවෙලා තියෙන හැටි සමරලාට අපිට තේරෙන්නේ නැතිවිදිහයි. පොක්කර සාති බ්‍රාහ්මණතුමා නෙළුම් මලකුපප දින්නේ. මහාපදුම දේවිය දෙෙළුම් මලකුපප දින්නේ. මිනිස්සු අන්ඩජ ජලාබුජ සංසේදජ ඕපපර්තික මේ ආකාර හතරින්ම මිස්සූපදනවා කියල සඳහන් කරනවා ඕපපාතික උපතු මිනිස්සුන්ට තියෙනවා අම්බපාලිවාගේ අය ඕපපාතික වයි පදිල ඇති දැ මේ දරුව දැක්කහම තාපසතුමාට ඇතිවුණේ පුදුම සතුට ධාරක ප්‍රේමයක් උපදිනවා ඒ දරුවන්ගේ පිනට තාපසතුමාගේ ඇගිල්ලෙන් කිරරිෙරුුණගල සඳහන් කරනු මහාපදුම දේවඇත් මහ බෝසතාාණන් වහසේ හදන්නේ. මහබෝසතාාණන් වහසේ හැමදාම පැක්සැනැහෙන පොකුණ මැද විශාල නෙලුම් මලක්තියනවා. ඒ අවට තියන සියලුම නෙලුම් මෝරලා පිපෙනවා නමුත් මේ කැකුල කවදාවත් පිපෙන්න්නේ. ඒක නිසා බෝසතාන් වහන්සේ හිතෙනව ළඟට කියල බලන්ඩෝනි කියලා. දවසක් පීනලා ගියා මළ බලන්ඩෙ ක කියලා අත තියනවත් එක්ක ම මල පිෙන. මල ඇතුළි කවුදඉන්නේ ඉතාම සුන්දර දැරිවියයක් ඉටවස් තමයි අරගෙනවිල් හදයි ඒ දැරිවටත් කිරිපොවන්නේ තමන්ගේ ඇංගිල්ලි මේ දරුවන්ටත් කිරිපොන්නේ මේ තාපසතුමා තමන්ගේ ඇංගිල්ලි හැබැයිදැන් තාපසතුමාට තමන්ගේ කාරයට අමතර වෙනම පලි බෝධයක් තියමු දරුවෝ දෙන්නෙක් ටැක බලාගන්න වෙලා ඉන්න පාති වැඩිය හම මිනිස්සුන්ගෙන් කිරිබත් ලැබුණ කියල කියනවා කිරිබත් කියල කියන කියහම් පින්නතරීම හැමදාම කිරෙන් පිසූබත්ම නෙමේ කිරී බතුයි ලැබිලතියෙනවා කිරෙන් පිසූබතුත් ලැබෙනෝ කිරි සහබත් එහෙමත් ලැබෙනවා ඒ කිරි ගැනල්ලත් මේ දරුවන්ට පෝලතියීම දැන් එතකොට අර ගොපොළුගමේ මිනිස්සු කල්පනා කලා තාපසතුමාට උපද්‍රවයක් නිසාම මේ දරු අපි ඉල්ලගම තාපසතුමාගාවට ගල්ලකී නොස්වාමයේයිණී ඔය දරූ හදන්්ඩ ගියෝ ඔබෝහන්සට ඒක මහා කරදරය ගොද ඔබහන්සේ වනන්ත්‍රගත වෙලා යින්න වෙන වැඩකටේ ඔබෝහන්සේගේ බණභාවනා කටයුතු කරගෙන ඔබොහන්සේ ඒ කාරය දියුණු කරගන්ඩ මේ දරුවන් බලාගැනීම වගකීම අපට පවරන් අපේක කරන්න කියලා තාපසතුමත් කැමතිව වුණා. ඇවැ මේ ගොපලු ගමේ මිනිස්සු. මේ දරුවෝ දෙන්න නිකම් අර්ගනයන්ට ලෑස්තුූනේ නෑ. සඳහන්කරනව පන්සලේ ඉඳල කැලෑව මැදිින් තමන්ගි ගමට බොහෝම ලස්සනට පාරක්්‍යැදුව කියන. කැලේ කපල උදුලු ගාල බෙම සමතලා කරල සුදු වැලි අතුරල කොඩි දජපතාක හිටවල මල්වැැල් ඇදල බිමට පවා පාට පහක මල්දුවක් එලුව කෙළ සඳහන් කරනවා. එගැන මල් පාවාඩයෙක් දාලතියනවා. එතවට මේ මල් පාවාඩ අතීතිත් දාලතියනෝ ජදන සමහරය මල්වලින් පාවාඩ හදනවට තරහයි පාවාඩ වලට මල් යොදනවට තරහයි අකමැතිී නමුත් මලකින් පූජාවල් තුනක් කරනවා. ඉස්පාර්ෂයන් අතර හොඳම ඉස්පර්ශයේ මල්පෙතිවල ස්පර්ශයේ. එනං ස්පාර්ශයක් පූජාවක් හැටියට කරන්නේ ආ එහම පයට පෑගෙන්ට මල්්‍යදලා. ඉළඟට මලකින් වර්ණ පූජ කරන්න පුළුවන් මලකින් සුවද පූජ කරන්න පුළුවන් මලකින් සරීර සැපේ පූජ කරට පුළුව. පර්ශ වෙනකොට සුවය තියෙනවා. එති මේ අයත් මල් පාාවඩ යොදලා මඟ දෙපස මනාව සරසලා මේ දරුව අරගෙන් තමන්ගේ ගමට පිටත් තුළා කිය දැන් දරුව දෙන්නම හොඳට හදනවා තැ දරුව ලොකුයි බොහෝම ලස්සනයි විශාලා මහනුවර ජීවත් වනේ ලිච්චවී රජවර. ලිච්වි ලීනච්ච ඇයි මේ ලිච්චවි කියල කියන්නේ. අනික් දරුවන්ට කෑමදුන්න හම වගේ නෙමෙයි මේ දරුවෝ දෙන්නට කෑමදුන්න හම් ඒ ආහාර ගර්භාෂය ඇතුළි තැන්පත්වෙන හැටි. ආහාර මාර්ගයදිගේ ගමන් කරන හැටි හරිට නිකං මේ මැනිික් කරනුවක් ඇතුළි තැන්පත් කළා වගේ විනිවිත් පේනවා. එක්කෝ හමසිවුම් බවක්හු කිසිය මාකාරයකින් මනාව අභ්‍යන්තරය විනිවිධ පේනො වී දුරුවගේ ඒක නිසා තමයි මේ ලීනච්චවි නිච්චවී කිය කියන්නේ දැම් මේ දරුව දෙන්නම සෙල්ලන් කරනවයිසිට ඇවිල්ල. ඇැයි සෙල්ලන් කරන්න ගියහම ළමයි කොහොමත් රණ්ඩ වෙනවානි මේ දෙන්න අනික්ළමයින්ට ගහනවා ගානකොට අනික්ළමයි අඩනවා අඩනකොට මවපරුව විල්ලහනවා ඇයි අඩන්න කියලා එතුර දෙ මේ දරුවන්ට තරහයින එනිසා කියන මේ තාපසයක් විසින් හදාපු අම්ම තාත්තා නැති කියලා තත් වචනයයක් කීනෝ කියල සඳහ කරනවා එක ලියල නෑ එක සැර වචනයක් වඩ පුළුවන් අම්ම තාත්තා නැති කියලා නවත්තල මේ දෙන්නා පිටි ගහනෝ. එනිසා මේ අඇය තියාගණ්ඩිපා ඇසුරු කරණ්ඩිපා අං ඒක නිසා සමහර මව්පියූ මේ දරුවන්මෝ වර්යනය කළා. සමහරුනං අසරණ කළේ නෑ සමහරුවවුන් වර්ජනය කළා දන්දරුව දෙන්නත් තුඟක් ලොකුයි. ඒනිසා මේ ගොපලු ගමය ඇයි කල්පනා කළා මොවුන් දෙන්න විශේෂ දෙන්නේෙක්. එන්ද වෙන කවුරුවත් විවාහකරෝලා හරිියන්නේ. දාසේ හවුරුදු වයසදී. මේ දියනියයි මේ පුතයි ඕවනොවුන් විිවාහ කරින්වා. එට ඔවුන්ට ඉස්සරලාම දරුව ලැබෙනකොට පලවෙනි අවස්ථාවදිම දරුව දෙන්නෙක් ලැබුණා. ආං එහෙ මෙහෙම දරුවෝ දෙන්න බැගින් දාසය වතාවක් ඇ දරූ බිහි කළා.ආං ඒ අයට අවශ්‍ය සියරුම පහසුකන් මේ ගොපළු ගමියයි හැදවා. ැබ මේ වතාවේ දයි පපුතෙකුයි බිහි කරනවා සුදු සුවයිසේ ඒ දෙන්නම විවාහ කරනවා. එට සහෝදරයයි සහෝදරියයි. සාඛ්‍යවන්සේ ඇතියලා තියනෙත්ත හෙමයි. ඔ දර කුල්ල ප්‍රවේණය වන්ස පරම්පරාව නොබිදින්ට තමයි එහෙම කරලති. එ එහෙම කරලා මේ විවාහය කරමින් දැන් මේ ගොල්ලන්ගෙන් පැතුරුණු දරු පරපුර හරි විශාලයි. නමුත් මේගොල්ලු හැඳින් වවා. වජ්ජි කියලා විශාලා මහනුවර හඳුන්න්නන්ට පාවිච්චි කරපු කරමක් නේ වජ්ජි ජනපදේ ඇයි මේකට වජ්ජි කියලකීවේ අර කුඩා දරුවන්ගේ රන්්ඩුවෙන කාලේ සමහර මවපියෝ මේ දරුව දෙන්න වර්ජනය කලානේ ආන්ගේ වර්ජනය කරපු නිසා වජ්ජි කියල හැඳින්වා. මේ අයගෙන් පැතිරිලා එන පරපුර බොහෝසේ විශාල වුණා සඳහන් කරනවා මේ ගොපොලු ගම යොදුන්තුන් සීය කියලා. පොඩි ගමක් ඩිමේනේ ලංකාවමත් යුදුන්තුන් සීය එතට ගොපලු ගම යොදුන්තුන් සීය. නමුත් අවස්ථාතුනක තුන් වතාවක් මේ නගරේ විශාල කලා කියල කියනවා. තුන් වතාවක් විශාල කරපු නිසා විශාලා මහනුවර කියල හැඳියවා. එතට වජ්ජි කියල කියනවා වර්ජනය කරපු නිසා තුන්ගොතාවක් නගරයේ විශාල කරපු නිසා විශාලා මහනුවර කියලා හඳුන්වනවා. ඇදොට ලිච්චවි කියල කියන්නේ. ශරේ රභ්‍යන්තරේ වීදුරුවගේ පෙනෙන් නිසා. ඉතාම ලස්සන රූපති විිච්චාය. වාගිතුන් වොහස්සෙත් වරත් දේශනා කළා මෙහිපිට දෙවියෝ දැකල නැත්තන්. දෙවියන් දෑසින්ම දැකළ නැත්තයි. විශාලා මහනුවර වැසිවූ බලන්න කියලා. දෙවියන් වගේ. බොහෝම ලස්සන පිරිස. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ලිච්චවි කියන පිරිස ඇතිවන්නේ. වජ්ජි පිරි විශාලා මහනුවර ඇතිවෙන විදිහ මෙන්න මේ විදිහයි කියලා පුරාණ මහතෙරවරු රතන සූත්‍ර දේශනාව පටන්ග්ඩ කලින් මේ අර්ථවර්ණණාව මේ විදිට විශේෂයෙන් කරනවා නිධහනවර්ණනාව. විශාලාාව හැදුනේ මෙන්න මෙහෙමයි. කියන කාරණාව දක්වලා තමයි ප්‍රථන සූත්‍රයේ දේශනා කරන්න. එේමන ඉදිරියට තියන්නේ රතන සූත්‍රයේ දේශනා කරන්න අපේ භාගිතුන් වහන්සේ විශාලාවට වැඩපු හැටි අපිට සාකච්ඡා කරන්න තියවා. නමු ධර්මදේශනාවට තියෙන කාලයේ නිමාවෙලා තියෙන නිසා මේ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදුකරන පළවිනි ධර්මදේශනාව අපි මෙතනනි නිමාකර. නමුත් මේ ශාසනයේ සුවිශේෂී සූත්‍රදේශනාවක් වෙච්චය. උතුම් වූ රුවන් සූත්‍රදේශනාවේ පළමුුවනි ධර්මදේශනාව සිද්ධ කරන්න විශේෂයෙන් අද දායකත්වය දරන සත්පුරුෂ දායක පිරිස්ස. අංක එකසේ හැට දෙකෙන් එක ඒ ඇඹරලුව උතුර වැලිවේරිය යන නිවසේ පදිංචි පවුලේ පින්වත් පිරිස තමයි මේ උතුම් දේශාවට අද මුලින්ම දායකත්වය දරන්නේ. මේ පිංකමින් බලාපොරොත්තු වන්නේ තමන් හදල වඩල පෝෂණය කරපු ධයාපරණීය දෙමවුපියන් ගුරු දෙගුරුන් ඥාතිහිත්ත මිත්‍රාදීන් අනන්ත සසරපුරාවට පිම් බලාපොරොත්වයෙන් පැමිණි සියලුම දෙනාට මේ පින් අනුමෝදංවීවා කියල ප්‍රාර්ථනා කිරීමයි ඊට අමතරව දේශකයාණන් වහන්සේ ඇතුළු සියලු දෙනාම නිදු නිරෝගි චිරජීවනය ලබත්තුවා කියලා හැම කෙනෙකුටම ආශිරුවාද කිරීම දායක පිරිසගේ ප්‍රාර්ථනාවයි පෙන් කැමති අනිකුත් සියල දෙනාම සතුටු සිතින් අපි අනුමෝදං කරන මේ පින් අනුමෝදං වේවා එදින එදා ජීවිතය තුළ කරන කියන නොයෙක් යහපත් කටයුතු සියල්ල සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඇඹරලුව උතුර වැලිවේරිය ලිපිනෙහි පදීචි එ පවුලේ සැදැහැවත් පින්නතුන් විසින්. පුුණ්්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිරුවාද කළ සියල දෙනාටම රත්නත්ත්‍රේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගිභාවේ චිරජීවනය සැලසේවා. උතුම් වූ රතන සූත්‍ර දේශනාව සම්පූර්ණෙන් සිදුකිරීමෙන් රැස්කරගන්නාව සියලුම පුුණ්‍ය ධරමයන්. ල නි දේශනා විධායිකත්වය දරන මේ සැදැහවත් පින්නතුන්ට අඩුනැතුව අනුමෝදන් වේවා කියල ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරරි සත්‍යය ධර්මාවබෝධය ලබන්්ඩ මේ සියලු පුන්නෙ ධරමයන් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්hාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා nyaang anumu dittwa ci ra තුළ keसाsenang දව වසතුකාලන सయ සපහිතුచ පීতో भाවතුළ कोచරජ භවතුදම්මකු